රසවින්දනය මාද ඔබට වචනයක් කතා කරන්නට සැදී පැහැදී සිටින්නේ මානව සමාජයේ යහපත් පැවැත්ම වෙනුවෙන් වෙනදටත් වඩා අද වඩාත් වටිනාකමකින් යුක්ත මානව ගුණාංගයක් ලෙස සැලකිය හැකි මිනිසුන්ගේ මනස තුළ අනිවාර්යෙන්ම ප්‍රවර්ධනය කරගත යුතු ගුණාංගයක් ලෙස සැලකිය හැකි රසවින්දනය පිළිබඳව අදහස් දැක්වීමටයි. රසවින්දනය තුළ මිනිස් සමාජය තුළ අප මුහුණ දෙන විවිධ ගැටලු, ප්‍රශ්න, අර්බුද, විවිධ ව්‍යාකූල තත්ත්වයන් හමුවේ මනස සමතුලිතව පවත්වා ගනිමින් වින්දනීය මිනිසෙකු ලෙස ඉදිරියට ගමන් කිරීමට මහත් පිටුවහලක් අත්වන බව අප අත්දැකීමෙන් දන්නා කාරණයක්. විශේෂයෙන් කලා නිර්මාණ හමුවේ මිනිසුන් දක්වන සංවේදීතාවය අනාදිමත් කාලයක තුල සිට පැවත එමින් අද දක්වා මහත් වූ විකාශනයකට පත් වූ කාරණයක්. අද අප ජීවත් වන මෙම ව්‍යාකූල සමාජ තත්ත්වයන්, සමාජ අර්බුදයන් හමුවේ රසවින්දනය ඇති මිනිසුන් මේ සියලු දුක් දොම්නස් සමතුලිතව දරාගෙන සමාජය තුළ සැබෑ මිනිසුන් ලෙස ජීවත් වීමේ ප්‍රවණතාවයක් සමාජ පර්යේෂණ හරහා සොයාගෙන තිබෙනවා. ගීතයක්, කවියක්, මූර්තියක්, චිත්‍රයක්, කැටයමක් ආදී වශයෙන් මෙකී නොකී විවිධ කලා නිර්මාණ තුළ අප සමාජයේ ජීවත් වන්නේ. අප මේ නිර්මාණ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඇසුරු කරනවා. එහෙත් සමහර මිනිසුන් මේ රසවින්දන ගුණාංගය තුළ ජීවත් නොවීම හේතුවෙන් වර්තමානයේ වැනි සමාජ ආර්ථික අර්බුදයන් හමුවේ ව්‍යාකූල වුණු සමාජ තත්ත්වයක මා විශ්වාස කරනවා මහත් වූ මානසික අර්බුදයකට ඇද වැටී ඇති බව. කුඩා කල සිට විශේෂයෙන් අපගේ ආදරණීය ශිෂ්‍ය පරම්පරාව තුළ රසවින්දනය ඇති කිරීම ගුරු භවතුන්ගේ මහත් වූ වගකීමක්. ඉංග්‍රීසි භාෂාවේ තිබෙනවා එක්තරා වැදගත් වගන්තියක්, Child becomes father one day. දරුවාම තමයි, සිසුවාම තමයි කවදා හෝ දවසක වැඩිහිටියෙක් වන්නේ, නැත්නම් තාත්තා කෙනෙක් වන්නේ කියලා. සිසු දරුවන් තුළ ඇතිවන ආකල්ප, වගා කෙරෙන හොඳ ගුණාංග, ඔවුන් පුරුදු පුහුණු වන යම් යම් පුරුදු ගතිගුණ තුරුළු කරගෙන තාරුණ්‍ය තුළට ගමන් කරනවා. තාරුණ්‍ය තුළ ඉස්මතු වෙන මානව ගුණධර්ම බොහොමයක් පාසල් කාලය තුළ දරුවෙක් හැටියට, ශිෂ්‍යයෙක් හැටියට පුරුදු පුහුණු වූ දේවල්. වසර 33ක් තිස්සේ මේ අනගි උත්තම ගුරු ජීවිතය තුළ මා අත්විඳි සැබෑ දහමත් එයයි. පාසල් ජීවිතය තුළ මෙවැනි රසවින්දනය වැනි ගුණාංගයක් ප්‍රවර්ධනය කිරීමට උත්සාහගත් දරුවෙක්, ඒ වගේම ගුරුහරුකම් හමුවේ මෙවැනි නිර්මාණ පිළිබඳව සංවේදී වුණු දරුවෙක් සැබෑ වශයෙන්ම තාරුණ්‍ය තුළත් ඊට වඩා උසස් තැනකට පත් වෙනවා. ඔහු හෝ ඇය වැඩිහිටියෙක් වූ දවසක, පරිණිත මිනිසෙක් වූ දවසක සමාජය සුවපත් කරන මහා දාර්ශනික තැනකට ඔහුට හොයට පත් වෙන්න හැකියාව තිබෙනවා. ලස්සන ගීතයක් අපි ගත්තොත්, උමාරියා සිංහවංශ මෑත කාලීනව ගායනා කළ තුරුළු කරන් කියන සුන්දර ප්‍රේම ගීතය. හැබැයි ප්‍රේමය, ආදරය පිළිබඳව ඇය ඇගේ ජවසම්පන්න ස්ත්‍රීත්වය තුළ, ඒ ජවසම්පන්න හඬ තුළ සමාජගත කළ ඒ ගීතයෙන් ඇය පැවසුවේ ආදරය යටින් සිදුහත් යශෝධරා කියන ආත්මගත ආදරයයි. සාජහන් මුම්ටාස්, රෝමියෝ ජුලියට්, රාමා සීතා, සාලි අශෝකමාලා, ඒ වගේම චිත්‍රා ගාමිනී ආදී ලෝක ප්‍රසිද්ධ ආදර වෘතාන්තයන් සමග සංසන්දනාත්මකව කතා කරනකොට සිදුහත් යශෝධරා ප්‍රේම වෘතාන්තය, ඒ සියලු ආදර වෘතාන්තයන් අභිභවමින් ඉස්මතු වී පෙරට එනවා. එයයි
ඉතිරි සියලු ආදර කතා මේ ආත්මය තුළ පමණක් කතාබස් කරන සබඳියාවන්. සිදුහත් යශෝදරා ප්‍රේම වෘතාන්තය ආත්ම ගණනාවක් තිස්සේ ආත්මයෙන් ආත්මයට පෙරට ඇදියා. සුවිශෙෂ ආදර කතාවක් සිදුහත් කුමාරයා බුදුවන ආත්මය තුළත් යශෝදරාව සිදුවත් කුමාරයා පසුපසින් සිටියා. ඇය ඔහුට අත්වල දුන්නා අභිනිෂ්ක්‍රමණය කරලා මේ ලෝකෝත්තර තත්ත්වය සාක්ෂාත් කරගන්නට. දරුවා උපදුණු ඉපදුණු ඒ මැදියම් රැයේ, එදිනම මැදියම් රැයේ සිදුහත් කුමාරයා අභිනිෂ්ක්‍රමණය කළා. ගීදිකී අතහැර දාලා ගියා. ඒ සියලු සැප සම්පත් තමන්ගේ ආදරණීය බිරිඳ, ඒ වගේම තමන්ගේ සදාදරණීය පුත්‍රයා, අම්මා තාත්තා සියලු දෙනා අතහැර දාලා යන මොහොතේ හැබැයි යශෝදරාව දැනගෙන හිටියා. දෙනෙත් පියාගෙන සිටියත් තමන්ගේ මේ ප්‍රේමණීය ස්වාමියා නිවසින් බැහැරව යන්නේ ලෝකෝත්තර අරමුණක් වෙනුවෙන් කියන එක. මේක මහා පුදුම ආදර කතාවක්. උමාරියා සිංහ වංශ ඉතාමත් ලස්සනට ගීතයක් කරා මේ සමාජගත කරන්න උත්සාහ කරනවා, මේ තුරුළු කරන්න කියන ගීතයෙන්. මෙවැනි ගීතයක් පිළිබඳව සංවේදී වන මිනිසෙක් මෙය රසවිඳින ආකාරය අනුව, විශේෂයෙන් මෙහි අර්ථාන්විත බවත් මෙහි මధుර තනුවත් දෙකම එකට සුසංයෝග වූ කල, එයටම එකතු වන මේ මාධුර්ය හඬ, මේ ත්‍රිත්වය පිළිබඳවම අවබෝධයෙන් මිනිස්සු මේ ගීතේ විඳිනවා. ඒ අත්දැකීමක් අරගෙන ඔවුන් සමාජයට පියමං කරනවා. ඔවුන්ගේ මනස තුළ මේ අත්දැකීම සාමාන්‍ය වශයෙන් කිව්වොත් හොල්මන් කරනවා. ඔවුන් ජීවිතයේ මුහුණ දෙන විවිධ හැලහැප්පීම්, ප්‍රශ්න ගැටළු අර්බුද, ඉතාමත් සුන්දර අත්දැකීම් වෙනුවෙන් මෙවැනි ගීත පමණක් නෙවෙයි, කවිය වෙන්න පුළුවන්, මූර්තිය වෙන්න පුළුවන්, චිත්‍රය වෙන්න පුළුවන්, කැටයම වෙන්න පුළුවන්, රූමත් ස්ත්‍රියක් වෙන්න පුළුවන්. මේ සියලු දේ ඉතාමත් යහපත් විදිහට බලපානවා. ලස්සන ස්ත්‍රියක් පිළිබඳ අත්දැකීම, රසවින්දනය දියුණු කරගත් මිනිසෙක් තමන්ගේ ජීවිතයට මහත්සේ උපයෝගී කරගන්නවා. රසවින්දේ නොමැති මිනිසෙක් ලස්සන ස්ත්‍රියක් පිළිබඳව වෙනත් ඇහැකින් බලනවා. එනිසා රසවින්දනය කියන මේ විශේෂ මානව ගුණාංගයට වයසක් අවධියක් නැහැ කියන එකයි මගේ විශ්වාසය. එනිසා වර්තමානයේ තුල විශේෂ අභියෝගයක් තිබෙනවා රසවින්දනයෙන් යුත් මිනිසුන්ගේ තියෙන අඩුකම, හිගය. මාධ්‍ය හරහා රසවින්දනය තරමක් දුරට ජනතාව තුළ මොට කර ඇද්ද කියන සංවාදයට මිනිස්සු අද පෙළඹිලා ඉන්නවා. ඒ නිසා අප හැමෝටම වගකීමක් තිබෙනවා, විශේෂයෙන් උගත් මිනිසුන් ලෙස, අත්දැකීම් ලැබූ මිනිසුන් ලෙස, අපට වඩා වයසින් අත්දැකීම් වලින් ටිකක් හෝ පරිණතභාවයෙන් අඩු මිනිසින් තුළට මේ රසවින්දනය කැවීම, එහෙමත් නැත්නම් ඔවුන් තුළ මේ රසවින්දන මූලබීජය ඇති කරලා එයින් එහාට ඔවුන් තල්ලු කරලා මේ සමාජ ව්‍යුහය තුළ, මේ සමාජ ප්‍රවාහය තුළ වින්දනීය මිනිසුන් ලෙස ජීවත් වීමට මඟ කියා දෙන්නට, යම්කිසි පෙළඹුමක් ඇති කරන්නට, ඒ ඈත තියෙන සුන්දර ජීවිතයට රසවින්දනය හරහා ගමන් කරන්නට ඔවුන්ව තල්ලු කරලා යවන්නට අපට තියෙන වගකීමක්. අපි හැමෝටම තියෙනවා ඒ වගකීම. මා විශ්වාස කරනවා විශේෂයෙන් ගුරු පරපුරට ඒ වගකීම දහස් ගුණයකින් හිස මත පැටවී තිබෙන බව. එනිසා මේ මොහොත මා නැවත නැවත ප්‍රයෝජනයට ගන්නවා. රසවින්දනය මේ විවිධාකාර කලා නිර්මාණ, පරිසරය, ගහකොළ, මල්, ඒ වගේම අපට නිතට ගැටෙන ඕනෑම වස්තුවක් කිසියම් වූ බුද්ධිමය ඇසකින් බලා එහි ඒ මගින් යම්කිසි වින්දනයක්, වින්දනීය අත්දැකීමක් කරහා සුන්දර මිනිසෙකු බවට පත්වීමට රසවින්දනය අවශ්‍යයි කියන එක අවධාරණය කිරීමයි මේ මොහොතේ මා බලාපොරොත්තු වෙන්නේ. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.